ලංකාවේ සිසුවා අරගෙන ආපු ජපන් තරුණියගේ කවුරුත් නොදන්නා කතාව ගැනයි දැන් අපි කියන්න යන්නේ. ජපන් ජාතික ධනවත් ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දියණියක ඉරට සිට අපහරණය කොට ලංකාවට පැහැරගෙන ආබව කියන ශ්‍රී ලාංකික පෙම්වතෙකු පිළිබඳව වාර්තා පළවෙමින් තිබුණා. මාස 7කට ඉපිටදී පැහැර ගැනීම සිදු කර ඇතත් මේ තාක් සැඟවී සිටි යුවළ ඉකුත් 25 වෙනිදා පොලිසිය විසින් සොයා ගැනීමට සමත්ව තිබුණා. එහිදී අනාවරණය වූ කරුණු අනුව සිදුවීම මෙසේයි. මීගමුව මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු මීට වසර 4කට පමණ ඉහතදී වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජපානය බලා පිටත්ව ගිය අයකි. ඔහුගේ හොඳම මිතුරා කටානේ පදිංචිකරුවෙකි. ඔහුද මෙරට සිට ජපානයට ගිය කෙනෙකි. එරටදී අධ්‍යාපනය ලබන අතරතුර යම් රැකියාවක නිරත වීමට ඔහු උත්සාහ ගත්තහ. ඒ අනුව එරට මෑන්පව ආයතනයක් හා සම්බන්ධව තිබෙන අතර එහි හිමිකාරිය ජපන් ජාතික කාන්තාවකි. වැන්දබුවක වන ඇය එක් දරු මවකි. ඇයට අවුරුදු 15ක දිනියක් සිටියාය. 53 හැවිරිදි ව්‍යාපාරික කාන්තාව සමග ගොඩනැගුණු සුහදත්වයේ පිම් සබඳතාවයක් දක්වා ගොඩනගා ගැනීමට කටාණේ පදිංචි තරුණයා සමත්ව තිබින. මේ අතර සැමියා මියගොස් තනිකඩව උන් ඇය වෙඩිකල් නොයවා ඔහුව විවාහ කරගෙන සිය ස්වාමියා බවට පත් කර ගැනීමට කටයුතු කළාය. ඉම කාන්තාවගේ මියගිය ස්වාමියා ඉරට හිටපු ධනවතෙකි. ඔහු මිය යන්නට මත්තෙන් සිය දීපල වලින් වැඩි කොටසක් තම එකම දියණිය නමට ලියා තබා ඇත. එහෙත් ඒ සියල්ල දියණියට හිමිවන්නට නියමිතව තිබුණේ ඇයට අවුරුදු 16 සම්පූර්ණ වූ පසුය. එබැවින් ඇගේ මව සිතැඟි ලෙස එකී දීපල භාවිතා කළාය. මේ බව ඇගේ ශ්‍රී ලාංකික සැමියා වෙතද පවසා තිබින. අටානේ පදිංචි ඔහු 30 හැවිරිදිය. ඒ අනුව ජපන් කාන්තාව විවාහ වී තිබුණේ අවුරුදු 23ක් වයසින් අඩු තරුණයෙකු සමගය. තත්ත්වය එසේ තිබියදී ලංකාවේ මිතුරන් දෙදෙනාගෙන් මාරිල පදිංචි තරුණයා ජපන් කාන්තාවගේ එකම දියණිය සමග සුහදත්වයක් ගොඩනගාගෙන තිබින. වසර 2-3ක් ඇතුළත ආදරවන්තයන් වූ ඔවුන්ගේ ඇසුර බොහෝ දුර ගොස් තිබින. සිය පෙම්වතා ගැන විශ්වාසය තැබූ 15 වැනි තරුණිය තමාට අයත් දීපල ගැන පෙම්වතාට පැවසුවාය. ඉන් ප්‍රමෝදයටපත් ඔහු දෙවෙනුව බියටත් කලබලයටත් පත් වූයේ පෙම්වතිය හෙලිකල තවත් කරුණක් නිසාය. අම්මා බැඳලා ඉන්න ලංකාවේ ඔයාගේ යාළුවට වැඩිය වයසකුත් නෑනේ. අම්මා යාට කුදුම කැමති. ඉතින් අම්මා කියනවා කවදා හරි මට ඒ මිනිස්සයා කසාද බඳින්න කියලා. මගේ වයස හරියනකම් අම්මා එයා එක්ක ඉන්නවලු. ඊට පස්සේ මට එයා බඳින්න කැමති වෙන්න කියලා බල කරනවා. මම ඒක කරන්නේ නැහැ. මේ ගැන අම්මා අර මිනිස්සයටත් කියලා. එයා අම්මට වඩා ඒකට කැමති. මේ කතාවත් සමග දෙලවරත් වූ පෙම්වතා ඊබව කාටවත් නොකියා පෙම්වතිය හා කතිකා කරමින් මවට හොරෙන් ලංකාවට පලා යාමට සැලසුම් කළේය. ඒ අනුව අවශ්‍ය කරන ලියකියවිලි සියල්ල සකසා ගැනුනේ පෙම්වතියගේ මවට රහසිනි. කඩියුතු එසේ සිදු කර තිබුණේ දෙදෙනාගේ පෙම් සම්බන්ධතාව ගැන වඩින් ගුඩින් මවට සැලවී තිබුණු නිසාය. මේ කාලයේ වන විට මවගේ ශ්‍රී ලාංකික සැමියා ලංකාවට පැමිණ සිටියේය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජනගත් තරුණ යුවළ සියල්ල සූදානම් කොටගෙන කාටත් හොරා ලංකාවට පැන ගියහ. හිටිහැටියේම නිවසින් අතුරුදහන් වූ දියණිය සිවීමේදී ඇගේ පෙම්වතාත් අතුරුදහන්ව ඇති බව දැනගෙන ඇත. පසුව ජපාන පොලිසිය හා විදේශ කටයුතු පිළිබඳව ක්‍රියා කරන ආයතන හරහා අනාවරණය කොටගෙන තිබුණේ සිය එකම දියණිය පෙම්වතා සමගින් ලංකාවට පලා ගොස් ඇති බවය. ඒ පසුගිය මාර්තු 12 වැනිදාය. ඒත් සමග තම දියණිය පැහැරගෙන ලංකාවට ගිය සිදුවීම සම්බන්ධයෙන් මෙරට ගුවන්තොටුපළට හා ආගමන විගමන දෙපාර්තමේන්තුවට නීත්‍යානුකූලව පැමිණිලි කරන්නට ඉරට තානාපති කාර්යාලය හරහා ජපන් කාන්තාව කටයුතු කළාය. මේ අතර සිදුවීම ඇගේ ලාංකික ස්වාමි පුරුෂයාට දුරකථන මගින් දන්වා තිබිනි. එම කටයුතු සඳහා මෙරට සිටි කටාණේ පුද්ගලයාද බිරියට සහාය ලබා දී ඇත. ඒ අනුව යුවළ ගුවන්තොටුපළේ රඳවාගෙන තොරතුරු ලබා ගැනීමෙන් පසුව
इम बलधारी तरुणी अगे पिंबतागे सोहुरिय बारे हुच्चिकडे पलंगतुरे प्रदेश होटलेक नवातन गन्वा एत ए मार्तुदा हतरवेनिदा अगे मव जपाने सिट मिहि पेमिनेन तुरुय इहित मव होटलेट अनेमिट दरिय सिटिये नत කලබලයට පත් ඇය කටයානේ ස්වාමියා සමග ගොස් කුච්චිකඩේ පොලිසියට පැමිණිලි කළාය. එහිදී වැඩිදුරටත් කියා තිබුණේ දියණිය තමා සතු ලක්ෂ 10ක පමණ මුදල්ද රැගෙන ගොස් ඇති බවකි. පසුව පොලිසිය හෙළි කරගත්තේ තරුණයා සිය සොහොරියගේ තොරතුරු අනුව පැමිණ පෙම්වතිය එතනින් රැගෙන ගිය බවය. එහිදී තරුණයාගේ සොහොවිරිය හා මාගෙන් ප්‍රශ්න කොට තරුණිය පැහැරගෙන යාමට අනුබල දුන් වරදට ඔවුන්ද අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අතරතුර තරුණිය රැගෙන යාමට පැමිණි මෝටර් රථයද තිබින. එය පෙම්වතාගේ ඥාති සොහොයුරෙකුට අයත් එකකි. තරුණිය ආගිය අතක් නොයුවෙන් සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව විමර්ශන සිදු කර ඇත. එහෙත් කොරෝනා වසංගතය නිසා එම තොරතුරු ලබා ගැනීමට ප්‍රමාද වී තිබේ. එකී වාර්තාවක් අවසන් වශයෙන් ලැබී තිබුණේ ජූලි 23 වෙනිදාය. පිම්මතාගේ සොහොයිලිය වෙන අක්කාගේ දුරකථන වාර්තා අනුව මීගමුව ක්ලීඩර්ස් ප්‍රදේශයේ අයකුට ලබාගත් ඇමතුම් ගණනාවකි. ඒ ඇගේ පිම්මතා බවට තහවුරු විය. ඔහු ජපන් තරුණියගේ පිම්මතාගේ සමවයස් මිතුරෙකි. වාර්තාව අනුව ඔහු මාරවිල මූදුකඩුව ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල ගමන් කොට තිබිනි. ඔහු පෙර කී යුවලට උදව් කළේද යන්න සැකයකි. එම විමර්ශන සිදු කෙරෙන අතර පොලිසියට ලැබුණු තොරතුරු අනුව ප්‍රදේශ ගණනාවක සෝදිසි කිරීම සිදු කර තිබින. අවසන් වරට එවැනි දුරකථන ඇමතුම්කින් කාන්තාවක් විසින් කුච්චිකඩේ පොලිසිය වෙත දුන් තොරතුරුකි. ඇය කියා තිබුණේ මාධ්‍යවල පළ වූ පරිදි සැකියොලක් මූදුකඩුව නිවසක සිටින බවකි. ඒ අනුව විශ්වලාගත් පොලිස් නිලධාරියෙකු එහි ගැවසෙන විට අදාළ නිවසේ යුවලක් සිටිනු දැක ඇත. පසුව පොලිසිය එහි ගියද ගේට්ටුව දොර ජනෙල් ඉබියතුරු දමා තිබී ඇත. महत् පරිශ්‍රමයකින් ඒවා ඉවත් කර නිවසට ඇතුල් වෙද්දී සැකකාර යුවල එහි රැඳී සිට ඇත. එය පිම්බතාගේ ඥාති සොහිරුවකට අයත් නිවසකි. එතනදී දැනගැනීමට ලැබී තිබුණේ ඒවන විටත් ජපන් තරුණිය මාස 4ක ගැබිනි මවක් බවටය. සැකකාර යුවල පොලිසියට කැටුව ආවේ අනතුරුවය. පිම්බතාගේ අතට මාංචු දමා තිබුණද පිම්බතිය ඔහුගෙන් දුරස් වී නැත. පිම්බතියගේ මවත් ලාංකික සැමියාත් මේ යුවලට තදින්ම විරුද්ධ බවද හෙළි කර තිබින. තරුණිය ගැබිනියක බව දැන ගැනීමත් සමග ඇය මුස්ලිම් කාන්තාවක ලෙස බුර්කාවකින් සරසා පෞද්ගලික රෝහලකින් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත් බවද කියා තිබින. මෙහිදී කොච්චිකඩේ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා යුවල හමුවේ කියා ඇත්තේ ජපන් කාන්තාවගේ පැමිණිල්ල අනුව විමර්ශනය සිදු කළ බවය. නුවරඑළිය, නාවලපිටිය, කුග්ගල, මිනුවන්ගොඩ, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ ගණනාවක සොයා බැලීම් කිරීමට පොලිසියට සිදුව තිබින. කුච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩි මහතා සමග අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ශිරාන් පෙරේරා, පොලිස් සැරයන් රුවන් කොස්තාපල් වරුන් වන සුමිත්‍රානන්ද බේරගම, කාන්තා කොස්තාපල් දනංජනී හා පොලිස් ප්‍රියදුරු සිසිර යන නිලධාරීන් වැටලීමට දායක වූහ. කුහුමහරිතින් නීතිය අනුව මොනවා වුණත් මෙතනදී මේ තරුණයා කරපු වැඩේ හරි කියලායි අපි නම් කියන්නේ. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන මෙයන්ද. ඒ වගේම මේ වගේ නිවැරදි තොරතුරු හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.